සුබ දවසක් වේවා. කුරියන් ලයිව් ක්ලාස් ඇත් එක සම්බන්ධලා ඉන්නේ. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හගෝ කියන ව්‍යාකරණය පිළිබඳව. හගෝ කියන ව්‍යාකරණය භාවිතා වෙනවා කිසියම් නාම පදයකට. නාමපදය සමග එකතු වීමෙන් අදහස් වෙන්නේ සමග කියන අදහස. ඉතින් අද දවසේ සාකච්ඡා වෙන මේ ව්‍යාකරණයේදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන EPS topic එකේ 9 වෙනි පාඩමේ අදාළ ව්‍යාකරණයේ පිළිබඳව සාකච්ඡා වෙන්නේ. ව්‍යාකරණයේදී 9 වෙනි පාඩමේ ව්‍යාකරණයේදී මූලික වශයෙන්ම හගෝ කියන ව්‍යාකරණයත් ඒ පිළිබඳවත් සාකච්ඡා වෙලා තිබෙනවා. නමුත් අපි 9 වෙනි පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හගෝ කියන ව්‍යාකරණය පිළිබඳව. 9 වෙනි පාඩමේදී මූලික අරමුණ බවට පත් වෙන්නේ, මූලික වශයෙන් සාකච්ඡා වෙන්නේ කජෝගි මොම්මියන් යේයෝ, කජෝගි මොම්මියන් යේයෝ කියලා අහනවා. පවුලේ කී දෙනෙක්ද කියන එකයි මෙතනදී අදහස් වෙන්නේ. එතකොට මේ පාඩමේදී අරමුණ බවට පත් වෙන්නේ හක්ස මොක්පියෝ පාඩම් නැත්නම් ඉගෙන ගන්න කරන මූලික අරමුණ, පාඩම් කිරීමේ මූලික අරමුණ කියන එක මෙතන තියෙනවා. ඒ වගේම මුන්පොප් වලදී සාකච්ඡා වෙනවා 9 වෙනි පාඩමේදී හගෝ කියන ව්‍යාකරණයත්, ඒ වගේම ඒ කියන ව්‍යාකරණ පිළිබඳව ස්ථානයක් ගැන සාකච්ඡා වෙන ව්‍යාකරණ, මේ ගැන සාකච්ඡා වෙනවා. නමුත් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හගෝ කියන ව්‍යාකරණ පිළිබඳව. ඉතින් ඔහි වලදී විශේෂයෙන්ම පවුලේ අය පිළිබඳව ඔයාට ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමා වෙමෝවා සොංගියොක්. වෙමෝ කියලා කියන්නේ පෙනුම, සොංගියොක් කියලා කියන්නේ චරිත ලක්ෂණ. ඉතින් මේ කාරණා පිළිබඳවත් අපිට දකින්න ඉගෙන ගන්න මේ පාඩමේදී පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම චොම්බෝ මොනවා කියලා තියෙනවා, නොපින්මල් පන්මල්. මෙතනදී නොපින්මල් කියලා කියන්නේ උසස් භාෂාව, ඒ වගේම පන්මල් කියලා කියන්නේ සාමාන්‍ය කතා බහේ භාවිත වෙන භාෂාව. මන්නත පහත් භාෂාව වශයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අද සාකච්ඡා කරන ව්‍යාකරණය හගෝ කියන ව්‍යාකරණය. ඉතින් ඉදිරි පාඩම් වලදී අපි EPS topic එකකට අදාළ පාඩම් වල ව්‍යාකරණ පමණක් නෙවෙයි තව ඇතුළන්තයට ගිහිල්ලා පාඩමේ අරමුණ සහ සාකච්ඡා වෙන සියලුම කරුණු කාරණා පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ දිනවල මූලික වශයෙන්ම සිද්ධ වෙන සාකච්ඡා වෙන්නේ ව්‍යාකරණය පිළිබඳව. අපි බලමු මේ ව්‍යාකරණයේ මූලික කරුණක් හේතු කොටගෙන මූලික වශයෙන් සාකච්ඡා වෙන හින්දා අපි එහෙමනම් අපි බලමු මුලින්ම දෙබස මොකක්ද කියලා බලමු. දෙබස අපි කියමු, දෙබසේදී ඇති වෙන්නේ රිහාන් සහ තුවාන් අතර ඇති වෙන දෙබසක්. රිහාන් මේ විදිහට කියනවා, තුවාන් ෂිනන් කාජෝගි මියොන් මියොන් යේයෝ. තුවාන් ෂිනන් කාජෝගි මියොන් මියොන් යේයෝ කියලා අහනවා. ඒ කියන්නේ තුවාන් ඔයාගේ පවුලේ කී දෙනෙක්ද කියලා තමයි අහන්නේ. මියොන් මියොන් යේයෝ, කාජෝ කියන පවුල මියොන් මියොන් යේයෝ කී දෙනෙක්ද. තුවාන් උත්තර දෙනවා, ඕමෝනි හාගෝ හෙයොන් හාගෝ චෝ සේ මියොන් යේයෝ. ඕමෝනි හාගෝ හෙයොන් හාගෝ චෝ සේ මියොන් යේයෝ. ඕමෝනි හාගෝ අම්මයි, හෙයොන් හාගෝ අයියයි, චෝ කියලා කියන මම සේ මියොන් යේයෝ තුන් දෙනෙක් කියලා තමයි කියන්නේ. අම්මයි අයියයි මමයි අපි තුන් දෙනෙක් කියලා තමයි කියන්නේ. රිහාන් ෂින කජෝගි මියොන් මියොන් යේයෝ. තුවාන් අහනවා ඊට පස්සේ රිහාන්ගෙන්, රිහාන් ෂින කජෝගි මියොන් මියොන් යේයෝ, පවුලේ කී දෙනෙක්ද කියලා අහනවා. එතකොට උත්තර දෙනවා රිහාන්, නේ මියොන් යේයෝ, නේ මියොන් යේයෝ, හතර දෙනෙකි, හතර දෙනෙක් කියලා කියනවා. චොනන් ආබුජි හාගෝ ඕමෝනි හාගෝ යොදොන් සෙඟි සයෝ. චොනන් ආබුජි හාගෝ මම, ආබුජි හාගෝ තාත්තා සහ ඕමෝනි හාගෝ අම්මා යොදොන් සෙඟි සයෝ නංගියෙක් ඉන්නවා කියලා තමයි මෙතනදී කියන්නේ. බලන්න මේ දෙවසේදී හගෝ කියන වචනේ භාවිතා වෙනවා තැන් කිහිපයකම. පළවෙනියෙන්ම තුවාන් ඕමෝනි හාගෝ කියන තැන භාවිතා වෙනවා. ඒ වගේම හෙයොන් හාගෝ කියන තැන භාවිතා වෙනවා. ඒ වගේම රිහාන් උත්තර දෙනකොට ආබුජි හාගෝ ඕමෝනි හාගෝ කියලා ඒ තැන් වලටත් හගෝ කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. මෙතනදී මූලික වශයෙන්ම අදහස් වෙනවා සමග කියන එක. ඉතින් මේ දෙබසේදී මේ විදිහට ව්‍යාකරණීය භාවිතා වෙන අවස්ථාව අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේ ව්‍යාකරණ වලදී විශේෂයෙන්ම අපිට කතා බහට නිතර භාවිතා කරන්න වෙන, නිතර භාවිතා කරන ව්‍යාකරණ බව පැහැදිලි කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් 50-65 වෙනි පිටුවට ගියන් පස්සේ 9 වෙනි පාඩමේම 65 වෙනි පිටුවට ගියන් පස්සේ මේ හගෝ කියන ව්‍යාකරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ කොටසේදීට වඩා
මහිතන කොරියෙන් ලයිව් ක්ලාස් එකේද මේ ව්‍යාකරණය භාවිතාව වෙන විදිහ පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කරලා තියෙනවා, පැහැදිලි කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ හගෝ කියන ව්‍යාකරණය අපි කොරියෙන් ලයිව් ක්ලාස් එකේ 2016 දෙසැම්බර් ඉඳන් 2017 දෙසැම්බර් දක්වා අවුරුද්දක සාකච්ඡා කරපු ව්‍යාකරණ කොටසේ 8 පාඩමේ 14 පිටුවේදී සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් මේ හගෝ කියන ව්‍යාකරණයත් එක්කම අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සමාන ව්‍යාකරණයක් වශයෙන් වා සහ ග්වා කියන මේ ව්‍යාකරණ පිළිබඳවත්, වා ග්වා කියන එකත් මූලික වශයෙන්ම නාම පදයක හල් කිරීමක් තිබුණොත් කොහොමද වෙන්නේ, හල් කිරීමක් නැත්නම් කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. හගෝ කියන එකත් එකම ඇයි වා සහ ග්වා කියන ව්‍යාකරණය පැහැදිලි කරන්නේ කියලා කිව්වොත් මේ දෙකම එක සමානම අදහස්. ඉතින් මෙතනදී කතා බහේදී කතා කරනකොට භාවිතා වෙන්නේ විශේෂයෙන්ම හගෝ කියන ව්‍යාකරණය සහ වා ග්වා කියන ව්‍යාකරණය ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ සම ව්‍යාකරණයක් වුණත් ලිවීමේදී තමයි බොහෝ වෙලාවට භාවිතා වෙන්නේ. නමුත් කතා බහේදීත් මේක යම් යම් මට්ටමක භාවිතා වෙන අවස්ථාවන් තියෙනවා. නමුත් මූලික වශයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ ව්‍යාකරණ අනුකූලව නම් හගෝ කියන එක කතා බහටත් වා ග්වා කියන ව්‍යාකරණය කොරියන් ලයිව් ක්ලාස් එක සාකච්ඡා කරේ 10 පාඩමේ 20 පිටුවේ 10 පාඩමේ 20 පිටුවේ. මේ වෙනකොට ඔයාලා පේපර් ගෙන්නගෙන ලයිව් ක්ලාස් එක 2019 අපි ආරම්භ කළපු ක්ලාස් එකේදී අපි EPS ටොපික් එකට අදාළ පොත කරන ගමන් ඒ පොතේ ව්‍යාකරණත් එක්කම කොරියන් ලයිව් ක්ලාස් එකේ කොතනද කොයි පිටුවේද මොන පාඩමේද මේ ව්‍යාකරණ ගැන සාකච්ඡා කළේ කියලා පැහැදිලි කරන නිසා ඔයාලා මේ වෙනකොට පේපර් ගෙන්නගෙන මේ වෙනකොට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ පේපර් එක ගෙන්න ගන්න පෙන් ළඟ තියෙනවා නම් ඔයාට මේ මම කියන පිටු අංකයට ගිහිල්ලා මේ ව්‍යාකරණත් එක්කම සම්බන්ධ වෙන්න. ඉතින් අද සාකච්ඡා කරන්නේ හගෝ කියන ව්‍යාකරණය. හගෝ කියන ව්‍යාකරණයේ සම ව්‍යාකරණයක් තමයි වා සහ ග්වා කියන ව්‍යාකරණ. මේ ව්‍යාකරණ දෙකත් අද පාඩමේදී සාකච්ඡා වෙනවා. ඉතින් EPS ටොපික් එක පොතේදී මේ ව්‍යාකරණ ඉදිරියේදී තව එහාට කියලා තමයි සාකච්ඡා වෙන්නේ. නමුත් අපි කලින්ම මේ ව්‍යාකරණ ගැන සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොරියන් ලයිව් ක්ලාස් එකේ මේ ව්‍යාකරණය පිළිබඳව කොහොමද සාකච්ඡා වෙලා තියෙන්නේ කියලා. කොරියන් ලයිව් ක්ලාස් එකේ මම කලිනුත් කිව්වා සාකච්ඡා වෙලා තියෙන්නේ මේ හගෝ කියන ව්‍යාකරණේ 14 පිටුවේදී. 14 පිටුවේදී අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතනදීට පැහැදිලි ඇති යම් කිසි නාම පදයකට තමයි මේ හගෝ කියන එක භාවිතා වෙන්නේ. හගෝ කියන එක අදහස් වෙනවා සහ කියන එක සමග කියන අදහස. එතනදී කිසියම් වචනයක නාම පදයක පච්චමයක් තිබුණොත් මොකද වෙන්නේ, නැත්තම් මොකද වෙන්නේ කියන එක අදහස් වෙනවා. මෙතන පච්චමයක් තිබුණත් ගැටලුවක් නැහැ, හගෝ කියන එක භාවිතා වෙනවා. පච්චමයක් නැතත් තිබුණත් නැතත් ගැටලුවක් නැහැ, හගෝ කියන වචනේ භාවිතා වෙනවා කියන එක පැහැදිලි. එතනදී ඔයාලට මූලික වශයෙන් අදහසක් ගන්න පුළුවන්කමක් තියෙනවා. නාම පදයකටයි හගෝ කියන එක භාවිතා වෙන්නේ, නාම පද දෙකක් එකට එකතු කරනකොටයි මේ හගෝ කියන වචනේ භාවිතා වෙන්නේ. අපි දැන් කලින් කිව්වා කිසියම් නාම පදයක හල් කිරීමක් තිබුණත් නැතත් ගැටලුවක් නැහැ, හගෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන් කියලා. අපි බලමු එකට උදාහරණ. උදාහරණ වචන දෙකක් තියෙනවා, මුල් සහ කෝපි කියන වචන දෙක. මුල් කියන තැන හල් කිරීමක් තියෙනවා. මුල් කියන්නේ වතුර කියන අදහස, කෝපි කියලා කියන්නේ කෝපි කියන අදහස. එතකොට මුල් කියන තැන හල් කිරීමක් තියෙනවා පැහැදිලි. හැබැයි මම කලින් කිව්වා හල් කිරීමක් තිබුණත් ගැටලුවක් නැහැ, කෙලින්ම අපිට හගෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මෙතනදී නාම පද දෙකක් එකට එකතු කරන තැනකදී භාවිතා වෙන්නේ වතුර සහ කෝපි කියන වචන දෙක එකතු වෙන්නට ඕනේ. මේ එකතු වෙන තැන තමයි හගෝ කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ. එතකොට මුල් කියන වචනේ හල් කිරීමක් තියෙනවා, පක්ෂමයක් තියෙනවා, හැබැයි ගැටලුවක් නැහැ, භාවිතා වෙනවා හගෝ කියන වචනේ. කොහොමද ශබ්ද වෙන්නේ? මුල් හගෝ, මුල් හගෝ කියලා ශබ්ද කරන්න පුළුවන්කම තියෙනවා. බලන්නකො කෝපි කියන තැන කෝපි කියලා කියන තැන හල් කිරීමක් තියෙනවද නැද්ද? පැහැදිලි අපිට කෝපි කියන තැන හල් කිරීමක් නැහැ. නමුත් අපිට කිසිම ගැටලුවක් නැහැ, හගෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කොහොමද මේ කෝපි හගෝ කියලා ශබ්ද වෙන්නේ? මේකෙදි කිසිම ගැටලුවක් නැහැ, කෝපි හගෝ කියලා භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වචන දෙක එකතු කරාම පස්සේ කොහොමද භාවිතා වෙන්නේ? වතුර සහ කෝපි කියලා කියනවා නම් මුල් හගෝ කෝපි. එහෙම නැත්නම් කෝපි සහ වතුර කියලා කියනවා නම් කෝපි හගෝ මුල් කියලා අපිට භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මූලික වශයෙන්ම පළවෙනිම කාරණාව හොඳට මතක තියාගන්න ඕනේ. ඔයා කිසියම් නාම පදයක හල් කිරීමක් තිබුණත් නැතත් ගැටලුවක් නැහැ, ඔයාට
හගෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. කිසියම් නාම පද දෙකක් එකට එකතු කරන කොටයි මේ හගෝ කියන වචනේ භාවිතා වෙන්නේ. අපි යමු තවදුරටත් උදාහරණ කීපයකට. නාම පද දෙකක් අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 14 වෙනි පිටුවේ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ කොරියන් ලයිව් ක්ලාස් 2016 දෙසැම්බර් ඉඳන් 2017 දෙසැම්බර් දක්වා අවුරුද්දක ව්‍යාකරණ සාකච්ඡා කරපු කොටසයි. මේ දැන් මේ වෙලාවේදී සාකච්ඡා වෙන සාකච්ඡා කරන්න පැහැදිලි කරන්නේ. ඔයාලට පුළුවන් බලන්න අපි උදාහරණ වාක්‍ය කිහිපයක් ගොඩනගලා බලනවා. නාමපද දෙකක් අරගෙන මේ හගෝ කියන වචනේ භාවිතා කරලා වාක්‍යයන් ගොඩ නැත්නම් නාමපද දෙකක් එකට එකතු කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. මූලික වශයෙන් මතක තියාගන්න හල් කිරීමක් තිබුණත් නැතත් ගැටලුවක් නැහැ. හගෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන් කියන එක. ඉතින් කොරියන් ලයිව් ක්ලාස් එකේදී මේ හා සමාන ව්‍යාකරණ ගොඩාරියක් අපි සාකච්ඡා කරලා තියෙනවා. 2016 දෙසැම්බර් ඉඳන් මේ දක්වාම අපි හැම ඉරිදාවකම අපි ලයිව් ක්ලාස් එකේ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරලා තිනවා ව්‍යාකරණ හා සම්බන්ධ. ඉතින් එහා ගිහිල්ලා සාමාන්‍ය කතා බහිද භාවිතා වෙන ව්‍යාකරණ පිළිබඳව, කතා බහිද භාවිතා වෙන ක්‍රමවේදයන් පිළිබඳව සහ කුරියන් ලයිව් ක්ලාස් එකේ අපි තවදුරටත් සාකච්ඡා කරලා තිනවා ටොපික් විභාගයට අදාළ පාස් පේපර්ස්. ඉතින් එතනදී කොරියාවේ ඉන්න කොරියාවේ ඉඳන් විභාගවලට මුහුණ දෙන විශේෂයෙන්ම තමන්ගේ වීසා මාරු කරගන්න කොරියන් ජාතිකත්වය දක්වා යන්න බලාපොරොත්තු වෙන කොරියන් ජාතිකත්වය ගන්න කැමති අය, PR එක ලබා ගන්න කැමති අය කොරියාවේදී අනිවාර්යෙන් විභාගයන් වලට මුහුණ දෙන්නට ඕනේ. ඒ නිසා මේ යාලට ගැළපෙන විදිහට අපි පාස් පේපර් සාකච්ඡා කරලා තියෙනවා. ටොපික් එක දෙකට අදාළ වෙන පාස් පේපර්ස් අපි සාකච්ඡා කරලා තියෙනවා 2018 ජනවාරි මාසේ ඉඳන්. ඉතින් මම හිතන්නේ අපි 4 වෙනි මාසේ දක්වා පේපර් 3 ගන්න සාකච්ඡා කරලා තියෙනවා. අහලෙන් ලියන ප්‍රශ්න පත්‍ර 3කුත්, කියවලා ලියන ප්‍රශ්න පත්‍ර 3කුත් සාකච්ඡා කළා. ඒ වගේම තමයි ටොපික් 3-6 ලෙවල් එකට අදාළ පාස් පේපර් සාකච්ඡා කරලා එතනදී ප්‍රශ්න පත්‍ර 1 ගන්න, අහලා ලියන ප්‍රශ්න පත්‍රයකුත්, ඒ වගේම කියවලා ලියන ප්‍රශ්න පත්‍රයකුත්, ඒ වගේම ලියන්නේ තියෙන ප්‍රශ්න පත්‍රයකුත් අපි සාකච්ඡා කර රචනාවක් එහෙම කොහොමද ලියන්නේ කියලා අපි ඉගෙන ගත්ත ව්‍යාකරණ මේ භාවිතා කරලා. ඉතින් මේ විදිහට තමයි කොරියන් ලයිව් ක්ලාස් එකේ මේ හැම ව්‍යාකරණයක්ම සාකච්ඡා කරේ පැහැදිලි කරේ. අපි යමු මේ හගෝ කියන ව්‍යාකරණේ කොහොමද තවදුරටත් 14 වෙනි පිටුවේදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා පැහැදිලි කරගමු. පොඩට ගිහලා අපි බලමු මොනවද මේ ව්‍යාකරණය කියලා. ඉතින් හගෝ කියන ව්‍යාකරණ 8 වෙනි පාඩමේදී සාකච්ඡා කරේ. බලන්න ඔයාගේ පේපර් එක මේ විදිහට තියෙනවා. ඕනල් ඉරාක් නේල් කියලා තියෙනවා. එතකොට ඕනල් ඉරාක් නේල් කියලා කියන්නේ අද සහ හෙට කියන එක. එතකොට කොහොමද මෙතනදී වාක්‍ය ගොඩනගන්නට ඕනේ? ඕනල් කියන තැන හල් කිරීමක් තියෙනවා, තිබුණත් නැතත් ගැටලුවක් නැහැ කියලා කිලිම්ම හගෝ කියන වචනේ භාවිතා වෙනවා. ශබ්ද කරන්න පුළුවන් කොහොමද? ඕනල් හගෝ නේල් කියලා. ඊට පස්සේ කොරියන් සහ ඉංග්‍රීසි, කොරියන් සහ ඉංග්‍රීසි කියලා වාක්‍යයක් ගොඩනගනවා නම් අපිට පැහැදිලි මෙතන තියෙන්නේ හංගුම්මල්, ඊට පස්සේ ඉරක් යොන්ඕ කියලා තියෙන්නේ. එතකොට මේ වචනේ දෙකක්. හැබැයි අපි මේ දෙක එකට එකතු කරනවා හා කියන අදහස, සමග කියන අදහස. එතකොට කොරියන් සහ ඉංග්‍රීසි කොහොමද ශබ්ද වෙන්නේ? හංගුම්මල් හගෝ යොන්ඕ, හංගුම්මල් හගෝ යොන්ඕ. අපි බලමු ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව කියලා තියෙනවා. කොහොමද මේ දෙක එකට එකතු කරන්නේ? ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව කියලා තමයි කියන්නට ඕනේ. ඉතාලියා ඉරාක් හෝචු කියලා තමයි තියෙන්නේ මෙතනදී. හල් කිරීමක් නැහැ, ගැටලුවක් නැහැ, අපිට භාවිතා කරන්න පුළුවන් හගෝ. කොහොමද ශබ්ද වෙන්නේ? ඉතාලියා හාගෝ හෝජු කියලා අපිට වාක්‍ය ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්නකෝ ඊළඟට තියෙන වචනේ සුයෝයිල් සහ ඉරාක් කමියෝයිල් කියලා තියෙනවා. බදාදා සහ බ්‍රහස්පතින්දා කියලා තම, බදාදා සහ සිකුරාදා කියලා තමයි තියෙන්නේ. බලමු මේ දෙක එකට එකතු කරන්නේ බදාදා සහ සිකුරාදා කොහොමද කියන්නට ඕනේ? සුයෝයිල් හාගෝ කමියෝයිල්. එතනදී සුයෝයිල් කියන තැන හල් කිරීමක් තියෙනවා, තිබුණත් නැතත් ගැටලුවක් නැහැ. හාගෝ කියන වචනේ භාවිතා කරනවා. කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ? සුයෝයිල් හාගෝ කමියෝයිල් කියලා. බලන්න කොදන් හක්සෙන් ඉරාක්, ඊට පස්සේ තේ හක්සෙන් කියලා කියනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ මේ කොදන් හක්සෙන් කියලා කියන්නේ හයි ස්කූල් මේ ශිෂ්‍යයන් උසස් පාසල් කියන තම උසස් පෙළ විභාගයට සම මුහුණ දෙන අය තමයි කියන කොදන් හක්සෙන් කියලා. තේ හක්සෙන් කියලා කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. එතකොට හයි ස්කූල් ශිෂ්‍යයන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියලා කියනකොට කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නට ඕනේ? කොදන් හක්සෙන් හාගෝ තේ හක්සෙන් කියලායි වාක්‍ය නිර්මාණය වෙන්නට ඕනේ. මම හිතන්නේ ඔයාලට අදහසක් ගන්නට ඇති කියලා හිතනවා. බලමු අපි එහෙමනම් අපි මුලින්ම කලේ නාමපද දෙකක් මේ හාගෝ කියන වචනයත් එක්ක එකතු කිරීම පමණයි. අපි බලමු එහෙනම් try කරලා තවදුරටත් වාක්‍යයක් එක කොහොමද මේ හාගෝ කියන එක භාවිතා වෙලා තියෙන්නේ කියලා. හාගෝ කියන වචනේ කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම කලිනුත් කියවනේ හාගෝ කියන එකත් එක්කම සම ව්‍යාකරණයක් තමයි වා සහ ග්වා කියන
ව්‍යාකරණ. ඉතින් ඒකටම වාකච්චේ ග්වාකච්චි කෙනෙකත් භාවිතා වෙන අවස්ථාවන් තියෙනවා. වාකච්චේ ග්වාකච්චි කෙනෙක් භාවිතා වෙන්නෙත් සමග කියන අදහසම දෙන්න. ඉතින් ඔයා ගොඩක් වෙලාවට කොරියෙන් ඉගෙන ගන්න කොරියන් සාමාන්‍ය ඔයා EPS ටොපික් එක වෙන්න බලුවනේ. එහෙම නැත්නම් කොරියාවේ ඉන්න ඔයාලා සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේක විභාගයකට විතරක් ඉගෙන ගන්නවාද කියලා. එහෙම නැතුව ඉතින් එහා කියලා සාමාන්‍ය කතා බහෙදිත් මේ සමාන ව්‍යාකරණ ඕන තරම් තියෙනවා. ඉතින් මේ දේවල් තියා ඉගෙන ගන්න නම් මම හිතන්නේ ගොඩක් හොඳයි. මොකද ඔයා එකම ව්‍යාකරණයක එකම ව්‍යාකරණයක් දැනගෙන ඉන්නවට වඩා ව්‍යාකරණ කිහිපයක් මේ කියන්නේ සම ව්‍යාකරණ කිහිපයක්ම දැනගෙන ඉන්න එක ගොඩක් වෙලාවට ඔයාගේ භාෂා දැනුම වර්ධනය වෙන්නටත් ඒ වගේම විභාගයන් වලට ගියන් පස්සේ විභාගවලින් හොඳ ප්‍රතිඵල ගන්නත් අනිවාර්යමට ඒක මූලික හේතුවක් වෙනවා. ඒ නිසා අපි ඉතින් මේ ව්‍යාකරණ සම ව්‍යාකරණ මොනවද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන TPS ටොපික් එකට විභාගයේ වලට අදාළ පාඩම් වලදී නම් ගොඩක් වෙලාවට මේ ව්‍යාකරණ එකින් එක පැහැදිලි කරන්නේ නැහැ. පැහැදිලි වෙන්නේ නැහැ. පැහැදිලි කරන කාලය මධිකම වෙන්නලත් ඇති. නමුත් අපි ලයිව් ක්ලාස් එකේ තමයි හැම ව්‍යාකරණ පිළිබඳව පැහැදිලි ලෙස සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ ව්‍යාකරණ පිළිබඳව ගොඩක් ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් කොරියන් ලයිව් ක්ලාස් එකේ අපි සාකච්ඡා කරපු සියලුම වීඩියෝ YouTube එකේ තියෙනවා. ඉතින් අවුරුදු දෙකකට එහා කාලයක් අවුරුදු දෙකයි දැන් මාස කිහිපයක්ම අපි නොකඩවාම හැම ඉරිදාවකම අනිවාර්ය වීඩියෝ එකක් දාලා තිනවා. මාස කිහිපයක් මේ ගැප් එකක් තියලා තිනවා. මොකද විභාගයෙන් පස්සේ ඊළඟ විභාගයට යනකොට ඒ ඇරෙන්න ගත්තාම හැම ඉරිදාවකම වීඩියෝ එකක් දෙනවා. ඉතින් ඔයාට ඒ වීඩියෝ නරඹන්න පුළුවන්. ඒ වීඩියෝ නරඹන්න ගමන් පුළුවන් තරම් අනිත් අයටත් පණිවිඩය දෙන්න. කොරින් ඉගෙන ගන්න අයට මේ වගේ පාඩම් මාලාවක් තියෙනවා. ඔය බලන්න කියන එක. මොකද ඔයා ඉගෙන ගන්න වගේම තවත් අය ඉගෙන ගන්න කැමති හින්දා ඉතින් පුළුවන් තරම් මම කලින් මතක් කරලා තියෙනවා. පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරන්න තවත් කෙනෙකුට බලන්න පුළුවන් වෙන විදිහට. මොකද ඔයා ඉගෙන ගන්න ගමම තවත් කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් වෙන අවස්ථාව පරිසරය පසුබිම හදලා දෙන එක තවත් වැදගත්ම කාරණාවක් වෙනවා. අපි බලමු මේ හගෝ කියන වචනය කොහොමද වාක්‍යයන් එක භාවිත වෙලා තියෙන්නේ කියලා. අපි කලින් කතා කරේ මුලින්ම නාමපද දෙකක් කොහොමද හගෝ කියන වචනයත් එක භාවිත වෙන්නේ කියලා. බලමු වාක්‍යයක් එක කොහොමද භාවිත වෙන්නේ. අපි වාක්‍ය පහක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි වාක්‍යය මේ විදිහට තියෙනවා. ඕනල් හගෝ නෙයිඩන් චුක්චේ රිම්නිදා. ඕනල් හගෝ නෙයිඩන් චුක්චේ නිම්නිදා. ඕනල් හගෝ නෙයිඩන් අද සහ හෙට චුක්චේ කියලා කියන්නේ උත්සවයට. ඉල් කියලා කියනවා දවසට. ඉල් කියලා කියන දවසට ඉල්ලි සම්සා කියලා ගණන් හදනකොට ඉල් කියලා කියන්නේ එක කියන අදහසක් තියෙනවා. ඊට පස්සේ ඉල් කියලා කියන වැඩටත් කම්කරු වැඩටත් කියන ඉල් කියලා. මෙතනදී චුක්චේ ඉල්ලිම්නිදා කියලා කියන්නේ උත්සව දිනය කියන එකයි අදහස් වෙන්නේ. ඒතර ඕනල් හගෝ නෙයිඩන් චුක්චේ ඉල්ලිම්නිදා අද සහ හෙට උත්සව දිනයකි කියලායි මෙතනදී අදහස් වෙන්නේ. බලන්න මෙතනදී එතකොට වාක්‍යය කොහොමද මේ නාමපද දෙකට කොහොමද මේ හගෝ භාවිත වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඔයා ව්‍යාකරණ ඉගෙන ගන්නකොට මේක ගැටලුවක් නැහැ. නාමපද දෙකට එකතු වුණා. හල් කිරීමක් තිබුණත් නැතත් ගැටලුවක් නැහැ. හගෝ කෙනෙක් එකතු කරන්න පුළුවන් කියලා ඉගෙන ගන්න. හැබැයි ඔයා ගොඩක් වෙලාවට මේ දේවල් සාමාන්‍ය ලියන භාෂාවේදී විතරක් භාවිත වෙනවා කියලා හිතනවා. එහෙම නැහැ. කතා කරනකොටත් අනිවාර්යයෙන්ම මේ ව්‍යාකරණ භාවිත වෙනවා. ඒ නිසා try කරන්න ඕනේ පුළුවන් තරම මේ වචන භාවිත කරමින් කතා බහටත් එකතු කරගන්න. බලමු දෙවෙනි වාක්‍යෙ මොකද තියෙන්නේ කියලා. ඉබුනි හංගුමල් හගෝ යොංගෝරල් චරම් නිදා. ඉබුනි හංගුමල් හගෝ යොංගෝරල් චරම් නිදා. ඉබුනි ඉබුනි කියලා කියන්නේ මේ තැනත්තා මේ කෙනා. හංගුමල් කිහිපයන් භාෂාව. ඊට පස්සේ යොංගෝරල් චරම් නිදා කියලා තියෙන යොංගෝරල් චරම් නිදා ඉංග්‍රීසි කතා කරනවා. එතකොට කොරියන් සහ ඉංග්‍රීසි කතා කරනවා කියලා කියන්නේ කොහොමද හගෝ කියන වචනේ භාවිතා වෙන්නේ. එතනදී කියන හංගුමල් හගෝ යොංගෝරල් චරම් නිදා හොඳින් කරනවා, හොඳින් කතා කරනවා, හොඳින් කතා කරන්න පුළුවන් කියන එකයි මෙතනදී කියන්නේ. ඉබුනි හංගුමල් හගෝ යොංගෝරල් චරම් නිදා මේ තැනත්තා මෙයා කොරියන් සහ ඉංග්‍රීසි කතා කරනවා හොඳට. තුන්වෙනි වාක්‍යය බලමු. ඉතාලියා හගෝ හෝජු ඛුන්චිකා ආරම් තප්සුනිදා. ආරම් තප්තා කියලා කියන්නේ සුන්දරයි, ලස්සනයි, අලංකාරයි කියන අදහස. ආරම් තප්තා කියලා කියන්නේ මෙතනදී කියන්නේ ඉතාලියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පරිසරය ලස්සනයි, සුන්දරයි, අලංකාරයි, දැකුම් කළු කියන අදහස තමයි මෙතනදී කියන්නේ. එතකොට බලන්න මේ හගෝ කියන වචනේ භාවිත වෙලා තියෙන්නේ නාමපද දෙකට. ඒ නාමපද දෙක තමයි ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව. කොහොමද භාවිත වෙලා තියෙන්නේ? ඉතාලියා හගෝ හෝචු ඛුන්චිකා ආරෙන් දප්සම් නිදා කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි බලමු හතර සහ පස්වෙනි වාක්‍යයත් මොනවද තියෙන්නේ කියලා. හතරවෙනි වාක්‍යයේදී මේ විදිහට තියෙනවා. සුයෝ ඉල් හගෝ කොමියෝ ඉරේ හක්චෝයේ ખાචි අන්සම් නිදා.
수요일 하고 금요일에 학교에 가지 않습니다 කියලා තමයි කියන්නේ. මේ කියන්නේ මොකද්ද? බදාදා සහ සිකුරාදා පාසලට යන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර බදාදා සහ කියන තැන භාවිත වෙන්නේ හගෝ කියන ව්‍යාකරණේ. කොහොමද වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ? සුයෝයිල් හගෝ කුම්මයෝයිල් හක්කයෝය කජන්සෙන්දා කියලා වාක්‍ය නිර්මාණය වෙලා තියෙනවා. මේ ජීයන්තා කියන ව්‍යාකරණය ගැන අපි සාකච්ඡා කළා ඊට කලින්. ඉතින් ඒ කියන ව්‍යාකරණය ගැන පැහැදිලි කරලා ස්ථානය ගැන කියනවා කියලා ඒක මම හිතන්නේ 2019 මේ ආරම්භ කරන මුල්ම වීඩියෝ එකේ තමයි ඒ කියන ව්‍යාකරණය සාකච්ඡා කරන ස්ථානය ගැන කියනවා කියලා කිව්වා. අපි ඒ කියන එකෙදි ගොඩක් අවස්ථාවන් කිහිපයක් මට කාලය හඳුන්වනවා කියලා කිව්වා, ස්ථානයක් හඳුන්වනවා කියලා කිව්වා. මේ විදිහට බොහෝ තැන් ගැන අපි සාකච්ඡා කරා. ඒ කියන ව්‍යාකරණ වලට ඒ කියන ව්‍යාකරණය මෙහෙනකට අමතකයි නෑට පුළුවන්කමක් තියෙනවා YouTube එකේ 2019 මුල්ම වීඩියෝ එක ඒ කියන ව්‍යාකරණ පොඩ්ඩක් බලලා පොඩ්ඩක් දැනුම හදාගන්න කියලා මතක් කරනවා. පස්වෙනි වාක්‍ය බලමු කොහොමද මේ හගෝ කියන ව්‍යාකරණය භාවිත වෙලා තියෙන්නේ කියලා. අපි කතා කර ඉස්සෙල්ලා කතා කර කොදන්හක්සෙන් සහ තේහක්සෙන් කියන වචනේ එකට එකතු කළ වාක්‍ය නිර්මාණය වෙලා තියෙනවා. කොහොමද කොදන්හක්සෙන් දල් හගෝ තේහක්සෙන් දරි මන්චන්සනිදා, කොදන්හක්සෙන් දල් හගෝ තේහක්සෙන් දරි මන්චන්සනිදා කියලා කියන්නේ. මෙතනදී කියන්නේ කොදන්හක්සෙන් දල් ඇයෙල්ල තියෙන්නේ, දල් එන්නේ කිසියම් නාම පදයකට දල් කියන වචනේ භාවිතා වෙනවනම් බහුවචනයක් අදහස් වෙනවා. ඒ කියන්නේ මෙතනදී උසස් ශිසුන් නැතු මෙතන උසස් පෙළ ශිසුන් කියන එක අදහස් වෙනේ. ශිෂ්‍යා නෙමෙයි ශිසුන් බවට පත් වෙනවා. උසස් පෙළ ශිසුන් සහ තේහක් සෙන්දරි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මංචයන් සෙමිනේදා ගොඩක් නැහැ කියන එකයි මෙතනදී අදහස වෙන. එතකොට ඔයාලට පැහැදිලි ඇති මේ වාක්‍ය පහෙන් අදහසක් ගන්න ඇති මේ හගෝ කියන වචනේ භාවිත වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක වාක්‍යයන් වශයෙන් තිබුණත් මේ හැම එකක්ම සාමාන්‍ය කතා බහේදීත් භාවිත වෙනවා. ඉතින් නාම පද දෙකට එකතු වෙලා කොහොමද වාක්‍යයන් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පැහැදිලි කළේ. මම කලින්වත් කිව්වා හගෝ කියන වචනයත් එක්කම සමලාන ව්‍යාකරණයක් තියෙනවා කියලා. ඒ තමයි ගා සහ වා කියන ව්‍යාකරණය. ඔකටම ගා සහ වා කච්චි කියලාත් භාවිත වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒවා ඉදිරි ඉදිරියට අහුවේ මම නිතර නිතර පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකේදී සම ව්‍යාකරණ සමානව භාවිත වෙන විදිහ සහ ඉතින් එහා ගිහලා තවත් මේ ව්‍යාකරණයට අමතරව භාවිත වෙන ක්‍රම සහ භාවිත කරන්න පුළුවන් වෙනත් විදිහින් පිළිබඳවත් පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා ඔයා පුළුවන් තරම් කරින් ලයිව් ක්ලාස් එකත් එක්ක එකතු වෙලා ඉන්න සම්බන්ධ වෙලා ඉන්න. එතකොට ඔයාට පුළුවන්කමක් තියෙන මේ හැම දෙයක්ම එකතු කරගන්න. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න ඕනේ, කරින් ලයිව් ක්ලාස් එකේ මේ ව්‍යාකරණ පමණක් නෙවෙයි මේ හැම දෙයක් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ව්‍යාකරණ විතරක් තිබ්බට භාෂාව කතා කරන්න ලියන්න කරන්න අපිට පුළුවන් කමක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මේකට නාමපද ක්‍රියාපද අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ලයිව් ක්ලාස් එකේදී නාමපද වෙනමත් ක්‍රියාපද වෙනමත් වශයෙන් පොතක් නිර්මාණය කරලා තිනවා CD දෙකකුත් එක්ක. ඉතින් මේ වෙනකොට ඒ පොත ලංකාවෙත් තියෙනවා, ඒ වගේම කොරියාවෙත් තියෙනවා. ඉතින් ඔයාලට ඒවා ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ලංකා කොරියාවෙ නම් ඔයාලට අන්සාන් වල අපේ ප්‍රසාද් අයියාගේ කඩෙන් ඔයාලට පොත් ගන්න පුළුවන් කමක් තියෙනවා. උල්සන් නම් අපේ කඩයක්කමත් තියෙනවා මේ පොත්පත්. ඉතින් ඊට අමතරව ලංකාවේ නම් අනිවාර්යයෙන්ම පැලෙන් ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් භාෂාවක් කියලා කියන්නේ ව්‍යාකරණ විතරක් කියලා මම හිතාගන්න එපා. ව්‍යාකරණ විතරක් තිබ්බා කියලා භාෂාවක් කතා කරන්න බෑ. මේකට එකතු කරගන්න ඕනේ නාමපද ක්‍රියාපද. ඒ නිසා තමයි මම කලින් මතක් කරා වගේම මේකට CD එකකුත් තියෙනවා. ඉතින් CD දෙකක් තියෙනවා. මේ CD දෙක වලට පුළුවන් ෆෝන් එකකට රෙකෝඩ් කරගන්න, නැත්නම් කොපි කරගන්න. එහෙම කොපි කරගෙන මට නිතර නිතර අහන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් පුළුවන් තරම් අහන්න කියන එක තමයි මම නිතරම මතක් කරන්නේ. අහන තරමටම තමයි ඔයාට භාෂාවක් හැදෙන්නේ. මොකද අහගෙන හිටියේ නැත්නම්, ඇහෙන්න කන හුරු කරේ නැත්නම් කවදාකවත් භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයා මං කියන දේවල් විතරක් නෙවෙයි, ඔයා පුළුවන් තරම් රේඩියෝ අහන්න, ඔයා පුළුවන් තරම් නාට්‍ය බලන්න, ඔයා පුළුවන් තරම් Facebook එකේ ඉන්න කාලය පුළුවන් නම් YouTube එකට ගිහිල්ලා කොරියන් ඩ්‍රාමා ටිකක් බලන්න, කොරියන් මූවිස් ටිකක් බලන්න. එතකොට නිකම්ම ඔයාගේ භාෂා දැනුම හැදෙනවා. ඒසාව භාෂාව අමාරු නැහැ. භාෂාව ලැදාම ලේසි. අපි භාෂාව ලේසි ක්‍රමයේ හඳුනාගෙන නැති ක්‍රමයි තියෙන්නේ. ඉතින් කොරියන් ලයිව් ක්ලාසේ මේ ගැන කතා කරලා තියෙන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔයා සින්දු හමන එහෙමත් අහනවා නම් කොරියන් ඉගෙන ගන්න ඉතාමත්ම ලේසි. ඉතින් ඔයා දන්නවා කොරියන් ලයිව් ක්ලාස් එකේ ඉරිදා දවසේ පන්තියේදී අපි කිමේ ක්ලාස් එකක් කරනවා පැය දෙකක. ඒ පැය දෙක ක්ලාස් එකේදී හැම මාසයකම 4 වෙනි ඉරිදා කොරියන් සින්දුවක් ගැන කතා කරනවා. ඉතින් සින්දුව පැහැදිලි කරනවා, සින්දුව ළමයින්ට කියන්න දෙනවා, ළමයි එක සින්දු කියලා ඉවරලා වචනයෙන් වචනේ සින්දුව ගැන පැහැදිලි කරනවා. ඉතින් ඒ සින්දුවේ තියෙන ව්‍යාකරණ මොනවද කියලා එකත්, ඒ වගේම ඊට කලින් අපි සින්දුවේ අපිට අහුවෙන ව්‍යාකරණ ඊට කලින් අපි කතා කරලා තියෙනවද කියන එකත් පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා ඔයා මේ හැම දෙයක් එක්කම එකතු වෙලා ඉන්න, එකතු වුණාම ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ භාෂාව ඉක්මනින්ම හදාගන්න. ඉතින් ඒ කාරණාව මතක් කරනවා. ඒ වගේම අපි දැන් පැහැදිලි කරන්නේ මේ හගෝ කියන ව්‍යාකරණයත් එක්ක සමාන ව්‍යාකරණයක් ගැන කිව්වා. ඒ සමහා ග්වා සහ වා කියන ව්‍යාකරණය. ඉතින් මේ ග්වා සහ වා කියන දෙකක් කියන්නේ
කියනෙකො යට අදහසක් ඇති. දෙකක් එකම හේතු තම නාම පදයක හල් කිරීමත් තියෙනවා නම් වායනවා, හල් කිරීමක් නැත්තං වායනවා. පැහැදිලි කරගන්න නැවත මම කියනවා, කිසියම් නාම පදයක හල් කිරීමක් තියෙනවා නම් වායනවා, කිසියම් නාම පදයක හල් කිරීමක් නැත්තං වායනවා. එතකොට මේ ගවා කියන දෙකම අමතරව හගෝ කියන ව්‍යාකරණයක් තියෙනවා. මේ දෙකම හගෝ කියන ව්‍යාකරණයත් ගවා කියන ව්‍යාකරණයත් මේ ව්‍යාකරණ දෙකම සමාන ව්‍යාකරණ. හැබැයි කතා බහේදී හගෝ කියන වචනේ ගොඩක් වෙලාවට භාවිතා වෙනවා. හොඳට මතක තියාගන්න, කතා බහට ඔයා පුළුවන් තරම් හගෝ කියන වචනේ භාවිතා කරන්න, ලියන භාෂාවේදී පුළුවන් තරම් ගවා සහ වා කියන වචනේ භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න උත්සාහ කරන්න කියන එක මතක් කරනවා. මෙතනදී ගවා කියන එකේදී එන්න මූලික හේතුව හල් කිරීමක් තියෙනවා නම් පුමෝනීම් කියන තැන උදාහරණයක් ගන්න. පුමෝනීම් කියන තැන ගත්තාම පස්සේ පුමෝනීම් කියන තැන හල් කිරීමක් තියෙනේ හින්දා පුමෝනින් ගවා කියලා අනිවාර්යයෙන් වාක්‍ය නිර්මාණය වෙන්නට ඕනේ. පුමෝ කියන වචනේ ගත්තොත් එහෙම පුමෝනීම් කියන්නේ නිම් කියන වචනේ භාවිතා වෙන්නේ ගෞරවය අදහස් කරන්න. එතකොට පුමෝ කියන තැනට හල නිම් කියන වචනේ නැහැනේ. එහෙනම් පුමෝ කියන තැන හල කිරීමන්නේ. ඒ නිසා කෙලිම පුමෝ වා කියලා වට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතනට කෙලිම පුමෝනීම් ගවා ආවා වගේ පුමෝනි පුමෝ වා ආවා වගේ පුමෝ හගෝ කියලා තයාට නැත්නම් පුමෝනීම් හගෝ කියන එකත් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ අදහස පැහැදිලි ඇති. පැහැදිලි නැත්නම් නැවත වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. අපි බලමු මොකක්ද ඊළඟට තියෙන්නේ කියලා. අපිට ඊට පස්සේ අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා මේ ව්‍යාකරණය පිළිබඳව. මේ විදිහට අපි මේ වෙලාවේදී මේ ගවා සහ වා කියන ව්‍යාකරණ භාවිතා වෙලා තියෙන කොහොමද කියන එක පැහැදිලි කරන්නේ. මීගුක් සහ රුෂියා කියලා දිනවා. මීගුක් කියන තැන හල් කිරීමක් තියෙනවා. එහෙනම් මොකද දෙන්නට ඕනේ? පැහැදිලිනේ, ගවා කියන වචනේ තමයි එන්නට ඕනේ. කොහොමද සද්ද වෙන්නේ? මීගුක් වා රුෂියා කියලායි වාක්‍ය නිර්මාණය වෙන්න ඕනේ. ඉරෝයිල් වොයිල් කියලා තියෙනවා. සඳු මේ ඉරිදා සහ සඳුදා කියලා කියන්නේ ඉරෝයිල් කියන තැන හල් කිරීමක් තියෙනවා. අල්ලා යන හල් කිරීම. එහෙනම් භාවිතා වෙන්න ඕන වචනේ ගවා කියන එක කොහොමද එතකොට ශබ්ද වෙන්නේ? ඉරෝයිල් ගවා වොරියෝයිල් කියලායි ශබ්ද වෙන්නට ඕනේ. ඉන්ගන්, ඉන්ගන් කියලා කියන්නේ මිනිසා කියන අදහස. හල් කිරීමක් තියෙනවා. ඒ තමයි අල්ලා යන. එතකොට ශබ්ද වෙන්නට ඕනේ ඉන්ගන් ගවා තොම්මුල්. තොම්මුල් කියලා කියන්නේ සතුන්ට. ඉන්ගන් ගවා තොම්මුල් මිනිසුන් සහ සතුන් කියන අදහස. නාමෝ සහ කොත් කියලා වචනයක් තියෙනවා. නාම කියන තැන හල් කිරීමක් නැහැ. පැහැදිලි. එහෙනම් මොකද භාවිතා වෙන්නට ඕනේ? වා කියන වචනය එකතු වෙන්නට ඕනේ. ශබ්ද වෙන්නේ කොහොමද? නාමෝ වා කොත් කියලා. එතකොට ගහ සහ මල කියන අදහස තමයි තියෙන්නේ. යොරම් කියන වචනේ තියෙනවා. කේවුල් කියලා තියෙනවා. ද යොරම් කියලා කියන්නේ රශ්නේ කියන අදහස. එතකොට හල් කිරීමක් තියෙනවා. ඒ නිසා යොරම් ගා ඊළඟට කේවුල් කියලා තියෙනවා. එතන හල් කිරීමක් තියෙනවා. නමුත් එතන තව එහාට වාක්‍ය යනවා නම් කේවුල් ගා කියලා තෙන්නට ඕනේ. මෙතන යොරම් ගා කේවුල් කියලා අපිට වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ අදහසක් ගන්නට ඇති මේ ව්‍යාකරණය පිළිබඳව. එහෙමනම් අපි යමු තවදුරටත් පැහැදිලි කරගමු. 20 වෙනි පිටුවේදී තමයි මේ හගු මේ ගවා සහ වා කියන ව්‍යාකරණය ගැන පැහැදිලි කර දීලා තියෙන්නේ. අපි බලමු මොනවද මේවා කියලා. මෙතනදී ඔයාලට මේ වා සහ ගවා කියන එකත් භාවිතා කරලා සහ හගෝ කියන වචනයත් භාවිතා කරලා අභ්‍යාසයක් තියෙනවා. ඉතින් කොරියන් ලයිව් ක්ලාස් එක අනිවාර්යයෙන්ම අභ්‍යාසය දිනන අභ්‍යාස කළොත් තමයි ඔයාට ව්‍යාකරණය පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි try කරමු බලන්න පුළුවන්ද අපිට මේ අභ්‍යාස ටික කරන්න කියලා. මම මුල් වාක්‍ය දෙක නිර්මාණය කරනවා කොහොමද සකස් වෙන්නේ සහ ගොඩනැගෙන්නේ කියලා. මේ විදිහට තියෙනවා ක්වයිල් ගා ක්වාජාරුල් සගෙස්සම්නිදා. ක්වයිල් ගා ක්වයිල් ගා ක්වාජාරුල් සගෙස්සම්නිදා. පළතුරු සහ ටොපි චොකලට් නැත්නම් බිස්කට් වගේ දේවල් තමයි කියන ක්වාජා කියන්නේ. ක්වාජාරුල් සගෙස්සම්නිදා කියලා පළතුරු සහ බිස්කට් මිලදී ගන්නවා. එතනකට මම භාවිතා කරලා තියෙන මේ ගවා කියන එක මට අවශ්‍යයි ඊළඟ හදන්න හගෝ කියන වචනය දාලා මේ වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට කොහොමද මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ? ක්වයිල් හගෝ ක්වාජාරුල් සගෙස්සම්නිදා. පළතුරු සහ බිස්කට් මිලදී ගන්නවා. අනාගත කාලයේ සගෙස්සම්නිදා. අනාගත කාල අනාගත කරනවා කියන අදහස බලාපොරොත්තු වෙන දෙයක් ගැනත් කිනකොට get කියන ප්‍රත්‍ය භාවිතා වෙනවා. පැහැදිලිද මොකද්ද මේ කරන්න තියෙන්නේ කියලා? මම හිතන්නේ අදහසක් ගන්න ඇති කියලා. මම කලින් කිව්වා හගෝ කියන එකත් ගවා සහ වා කියන ව්‍යාකරණ දෙකත් සමාන ව්‍යාකරණ කියලා. එතනදී හගෝ කියන එක භාවිතා වෙනවා කියලා කතා කරනකොට වා සහ ගවා කියන ව්‍යාකරණ භාවිතා වෙනවා කියලා ලිඛිත භාෂාවේදී. ඉතින් ඔයා දැන් මෙතනදී අභ්‍යාසයේදී කරන්නට ඕනේ මම දෙනව වාක්‍යයක්. ඒ වාක්‍යයේ සමහරකට වාව හෝ ගවා වලින් පටන්ගෙන තියෙන වාක්‍යයක්. ඔයා ඒකම නැවත ලියන්නට සිද්ධ වෙනවා. ඒ නැත්නම් ඒකට උත්තර ලියන්නට සිද්ධ වෙනවා හගෝ දාලා. එහෙම නැත්නම් හගෝ කියන වාක්‍යය දාලා යම් කිසි වාක්‍යයක් තියෙන ප්‍රශ්නාර්ථයක් එහෙම නැත්නම් ඒකට උත්තර දෙනකොට
උත්තර දෙන්නට ඕනේ වා සහ ගවා කියන එකකින්. ඔන විදිහට යන්නට ඕනේ සමාන ව්‍යාකරණ වාක්‍ය දෙකට භාවිතා වෙන්නට ඕනේ. පැහැදිලිනේ? පළමු දෙවෙනි වාක්‍ය ජුසවා පංගල් මොක්කිසුනිදා. ජුසවා පංගල් මොක්කිසුනිදා ජෝ සහ පාන් කනවා කියලා තමයි කියන්නේ. එතකොට ඔය හගෝ කියන වචනේ දාලා තමයි මේ වාක්‍ය නිර්මාණය කරන්නට ඕනේ. කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නට ඕනේ? චූ සහගෝ පාන්ල් බොක්කෙසම් නිදයි කියලායි වාක්‍ය නිර්මාණය වෙන්නට ඕනේ. බලමු ඊළඟ එක. ආබෝ ජීවා ඔමෝනිගා චිබේ කේෂින් නිකා. ආබෝ ජීවා ඔමෝනිගා චිබේ කේෂින් නිකා කියලා නා අම්මයි තාත්තයි අම්මයි ගෙදර ඉන්නවද කියලා තමයි අහන්නේ. ඔව් ගෙදර ඉන්නවා කියලා තමයි කියන්න ඕනේ. එතකොට යේ හගෝ කියන වචනේ දාලා ඔයා උත්තර ලියන්නට ඕනේ. මේ වාක්‍ය නිර්මාණය වෙන විදිහ පිළිබඳ අදහසක් ඇති. පැහැදිලිනේ? මෙතනදී වාක්‍යන එක දාලා තමයි, මොකද අබෝජී වා එන්න හේතුව හල්කිරීමක් නැති නිසා තමයි වා එන්නේ. යම් විදිහකින් හල්කිරීමක් තිබුණා නම් වා එන්නට ඕනේ. පැහැදිලිනේ? එතකොට ඔයා උත්තර ලියන්නට ඕනේ හගෝ දාලා අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා කියලා. හතරවෙනි වාක්‍ය මේ විදිහට තියෙනවා. අභ්‍යාසය නම්දොන් සෙන්ගවා යොදොන් සෙන්ගි කච්චි සම්නිදා. නම්දොන් සෙන්ගවා යොදොන් සෙන්ගි කච්චි සම්නිදා කියලා කියනවා. නම්දොන් සෙන් කියන තැන බිඳුව හල් කිරීමක්. ඒ නිසා තමයි ගුවා ඇවිල්ලා තියෙන්නේ. මල්ලි නංගි යොදොන් සෙන් නංගි කච්චි සම්නිදා එකට ජීවත් වෙනවා කියන එකයි තියෙන්නේ. වරහනේ තියෙනවා හගෝ කියලා. එතකොට ඔයා මේ හගෝ කියන වචනේම දාලා මේ වාක්‍යෙම සමාන වාක්‍යයක් හැටියට නිර්මාණය කරන්න ගොඩනැගෙන විදිහ ලියන්නට ඕනේ. මේවට හැම එකටම උත්තර ලියන්නට ඕනේ ඔයා YouTube එකේ comment section එකට ගිහිල්ලා. පස්වෙනි වාක්‍ය බලමු මොකක්ද තියෙන්නේ කියලා. යොන් ෆිල්ගා බෝල්පෙන් කබන්ගේ ඉසුන්නිකා කියලා අහන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. යොන් ෆිල්ගා බෝල්පෙන් කබන්ගේ ඉසුන්නිකා කියලා අහනවා. පැන්සල සහ පෑන බෑකයේ කබන් ඒ ඉසුන්නිකා තියෙනවද කියලා අහනවා. එතකොට ගුවා කියන එක තමයි දැම්මේ පැන්සල සහ පෑන කියන එකට. එතකොට ඔයාට මේක හගෝ කියලා තිබුණා නම් එහෙම උත්තරේ දෙනකොට ලියන්න ඕනේ ගුවා කියන එක නැත්නම් වා කියන එක දාලා. එතනදි හල් කිරීමක් තියෙනවා නම් ගුවා වෙනවා, හල් කිරීමක් නැත්නම් වා වෙනවා. මෙතනදී අපි ප්‍රශ්නේ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ යොන් පෙල් හගෝ බෝල්පෙන් කබන් ඒ ඉසුන්නිකා කියලා. එතකොට ඔයා හගෝ කියලා වාක්‍ය නිර්මාණය කරන්නට ඕනේ උත්තරය නැත්නම් ඔයාට පුළුවන් මේ උත්තරේ ලියන්න හැම නැත්නම් ප්‍රශ්නය අපේ ගුණත් කියන බර නැත්නම් යථාර්ථයේ වාක්‍යයක් උනත් හර නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. අපි මේක යථාර්ථයේ වාක්‍යයක් හැටියට නිර්මාණය කරමු. ඊළඟ 6 තොයෝ ඉල්ගා ඊරෝයිරේ චිබේසෝ ෂිම්නිදා කියලා කියනවා. තොයෝ ඉල්ගා ඊරෝයිරේ චිබේසෝ ෂිම්නිදා කියලා කියනවා. සෙනසුරාදා සහ ඊරිදා ගෙදර ඉඳන් විවේක ගන්නවා කියලා තමයි කියන්නේ. එතනදී තොයෝ ඉල්ගා ඇවිල්ලා තියෙන්නේ ගා වා සහ ගා කියන ව්‍යාකරණයයි භාවිතා වෙලා තියෙන. හල් කිරීමක් තිබ්බ නිසා ගා ඇවිල්ලා තියෙනවා. ඉතින් වාක්‍ය නිර්මාණය වෙලා තියෙන මේ විදිහට හගෝ කියන වාක්‍ය නැත්නම් හගෝ කියන ව්‍යාකරණ සම ව්‍යාකරණ භාවිතා කරලා වාක්‍ය ගොඩනගන්න. ඉතින් 6 වෙනි වාක්‍ය මේක. ඉතින් මේ විදිහට තමයි ඔයා 3 4 5 6 කියන එකට උත්තර සපයන්නට ඕනේ. එක දෙකට මම උත්තර සැපෙව්වා. ඉතින් අදහසක් ගන්නට ඇති කියලා මම හිතනවා. මේ වා සහ ගා කියන ව්‍යාකරණයත් හගෝ කියන ව්‍යාකරණ පිටමත් හගෝ කියන ව්‍යාකරණය වා ගා කියන ව්‍යාකරණය දෙක සමාන ව්‍යාකරණ. කතා කරන භාෂාවේදී හගෝ කියන ව්‍යාකරණය භාවිතා වෙනවා. වා සහ ගා කියන ව්‍යාකරණය ලිඛිත භාෂාවේදී බොහෝසේ භාවිතා වෙනවා. ඉතින් කොරියන් ලයිව් ක්ලාස් එකේ මේ හැම ව්‍යාකරණයකම සාකච්ඡා කරනවා. ඔයාට පුළුවන් කම තියෙන ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. කොරියන් ලයිව් ක්ලාස් එකේ ව්‍යාකරණ 2016 දෙසැම්බර් ඉඳන් 2017 දෙසැම්බර් දක්වා සාකච්ඡා කරපු ව්‍යාකරණ නැවත EPS ටොපික් එකේ තියෙන පොතේ අදාළ ව්‍යාකරණත් එක්ක නැවත මතක් කර දීමක් කරන්න. ඉතින් මේ EPS ටොපික් එකේ තියෙන සියලුම ව්‍යාකරණ අපි 2016 දෙසැම්බර් ඉඳන් 2017 දෙසැම්බර් දක්වා වරුද්ද සාකච්ඡා කරලා තියෙනවා. මේ ව්‍යාකරණ ඔයාලට ගැටලුවක් නම් ඔයාට පුළුවන් නිබන්ධන ටික ගෙනගෙන කරගන්න. ඉතින් ලංකාවේ නම් ඉන්නවට DVD එක්කම මේ ව්‍යාකරණ නිබන්ධන ටික ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කොරියාවෙ ඉන්න අයටත් අනිවාර්යයෙන්ම මේ ව්‍යාකරණ එකතු කරගෙන කොරියන් භාෂාව ඉගෙන ගන්න වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක කාරණා විදිහට මතක් කරනවා. අද සාකච්ඡා කරේ හගෝ කියන ව්‍යාකරණය සමග සම ව්‍යාකරණයක් හැටියට වා සහ ගා කියන ව්‍යාකරණය. ඉතින් අපි ලබන සතියේ නැවත අලුත් පාඩමක් එක්ක හම්බෙමු. ඔයාලත් හැමදෙනාට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා. දිරුවන් සරණයි.